හෙලෝ යාළුවනේ, සුබම සුබ දවසක්. ඉතින් අදත් මං ගෙනාව සක්කු මුක්කු මගේ YouTube channel එකේ ඔයාලට වටින වීඩියෝ එකක්, නාගමාණික්කයක් සම්බන්ධ වීඩියෝ එකක්. ඉතින් යාළුවනේ, නාගමාණික්කය ගැන ගොඩක් අත විශ්වාස කරන්නේ නැහැ මෙහෙම දෙයක් තියෙනවද නැද්ද කියලා. ඉතින් මං ඒ හින්දා මේ වීඩියෝ ගේන්නේ මේ කන්ට එකක් පරණ අප්ඩේට් එකක් බලන්න දිනෙත් එක දාලා තියෙනවා. ඉතින් යාළුවනේ, මේකේ ෆන්ක්ෂන් එකක් බලන්න වීඩියෝ එකක් තමයි මේක. ඔයාලා හොඳට බලන්න, මේකේ තියෙන මල් දෙකක් දෙපැත්තටම තියෙනවා මේකේ තියෙන ඒ ශක්තියට. ඉතින් යාළුවනේ, නාගමාණික්කය කියන්නේ නාගයා කටේ තියන ඉන්න ගලක්නේ. නාගයාගේ විස මුග කාලයක් පාවිච්චි නොකර කට ඇතුළේ තියන ගියම අවුරුදු ගානකින් ඒක ඝන බවට පත් වෙලා ඒක ගලක් වෙනවා. ඒක තමයි මේ නාගමාණික්කයක් වෙන්නේ. මේ තරම් ලස්සනට ඔප්ප දෙවෙන්නේ යා එක ඇඟ ඇතුළම තියන ඉන්න. එයා කෑමක් ආහාරයක් ගන්නකොට ඒ නාගමාණික්කයව අමාරලා තමයි ගන්නෙ. හැම වෙලේ හැම නාගයෙක් ගාම මේ නාගමාණික්කයක් නැහැ. ඒක හොඳට ඔයාලා දැනගන්න. හැම නාගයෙක් ගාම නැහැ. ඉතින් යාළුවනේ, මේක මේ නාගමාණික්කේ ලොකු බලයක් තියෙනවා. රාත්‍රියට ලොකු ආලෝකයක් දෙනවා. මේකට දැයට තමයි වැඩිම ආහාර ගන්න මේ නාගමාණික්කේ අමාරලා. ඒකේ එළියට එන සත්තු තමයි මේ කට්ටිය අල්ලගෙන කන්නේ. විශේෂයෙන් කියන හැම නාගයෙක් ගාම නැහැ. නාගයෝ ගත්තම වර්ග ගොඩක් ඉන්නවා. ඔයාලා දන්න එක අවුරුදු දෙක තුනකට කලින් යලනී ලොකු නාගයන් සම්බන්ධ ධාතු වැඩමුකු ලොකු කේස් එකක් ගියා. ඒක ඇත්ත නැත්නම් මම හරියට දන්නේ නැහැ ගොඩක් අය කියන එක බොරුයි කියලා. නමුත් එහෙම ඇත්තක් වෙන්න පුළුවන්. මොකද නාගයෝ කියන්නේ දේව ලෝකෙන් දේව නාගයන් ඉන්නවා. එතකොට මේ සාමාන්‍ය නාගයන් ඉන්නවා. ඒ අතරම දේවනාගයන් ගාව තමයි මෙන්න මේ වගේ මණිමාණිකයක් තියෙන්නේ. එතනෙමුත් 40කින් තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ, ඔන්න ඔය ටික තමයි කියන්නේ. ඒ වගේම ලංකාවේ කෙනෙකුට මේ මාණිකයක් හම්බෙලා තිනවා. ඒ හම්බෙලා තින්නේ එයා කියලා තින්නේ එයා උදේ මිදුලට ගානකොට එයාට මේ මාණිකය හම්බෙලා තිනවා. එයා මේක ගැන කිසි දෙයක් දැනගෙන ඉඳලා නැහැ. ඊට පස්සේ මෙයා වටපිටාවේ දන්න කට්ටියෙන් අහලා බලලා තිනවා. ඒ දැනගන්න හම්බෙන්නේ නැහැ මේක මොකක්ද මේ ගල කියලා. ඊට පස්සේ මෙයා කරලා තියෙන්නේ මේ මාණික්කේ බුදු පහන ගාවින් කියලා උදේවට මල් පූජා කරලා තියලා තියලා ගියාම ඊට පස්සේ මෙයා කරන හැම දෙයක්ම සාර්ථක වෙලා තියෙනවා. මිලම ගාව යාන වාහන හැම දෙයක්ම හම්බෙලා ඊට පස්සේ මෙයා මේක ලොකු ගානකට විකුණන්න කියලා තියෙනවා. ඒ විකුණන්න යන තැනදී මෙයාට විකුණ ගන්න බැරි වෙලා තියෙනවා. මෙයාට ගිනින පැනලා බය කරලා මෙයාට මේක විකුණ ගන්න බැරි වෙලා තියෙනවා. එහෙම වෙන්නේ මේ මාණික්කේ කියන බලයෙන් තමයි කියන්නේ. ඉතින් යාළුවනේ, තව ඉංග්‍රීසි ජාතිකයේ ඉංග්‍රීසි පත්තරයකට පුවත්පතකට පළ කරලා තියෙනවා මේ වගේ අදහසක්. මම ශ්‍රී ලංකාවේදී නාගමාණික්කයක් දැක්කා කියලා. මම ඔයාලට පුවත්පතයි හැම විස්තරේ පරංගන මේක තව ඒතකොට රාත්‍රියට දිවිසෙන මේ වීඩියෝ එකක් තියෙනවා. මම ඒකත් අතර අනිවාර්යෙන්ම අරගෙන. ඉතින් යාළුවනේ, ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා තියාගන්න. ඔයාලට කිසිම දේ පහලින් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මොකද මට ගොඩක් ප්‍රශ්න ඔයාලා කමෙන්ට් එක මයි කන්ටැක්ට් නම්බරයක් ඕනනම් ඉල්ලන්න මම ඔයාලට දෙන්නම්. මොකද මේකට කන්ටැක්ට් නම්බරේ දාන්න බෑ. මොකද ගොඩක් බිසි දැනටමත් නම්බරේ. ඉතින් යාළුවනේ, එහෙනම් සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් ඔයාලට සුබ දවසක්.